අයිබෝවන් ඔබ එක්වන්නේ ITN රාත්‍රී 9:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් මම අශින්ක දුන්තිලක මම වෙනුරිගින්න ලියමලිම අවධානය දවසේ ප්‍රධාන ප්‍රවෘත්තියේ සිරස්තල වෙත ආකාර්යක්ෂම රාජ්‍ය සේවයට තිත ජනපති කියයි SPC හිටපු සභාපති රූමි මොහමඩ් හයිතෙක් රක්ෂිත බන්ධනාගාරයට පසුගිය සමයේ බිඳවැටුණු උළු කර්මාන්තය කොළඹ ඇලමාර්ග ඉදිකිරීම් යළි ඇරඹෙයි දේශීය ප්‍රවෘත්ති අකාර්යක්ෂම රාජ්‍ය සේවයට තම දුරකාලයේදී තිත තබන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අවධාරණය කරනවා. ප්‍රවාහන අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සමග ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී එතුමා මේ බව කියා සිටියා. පැවති සෑම රජයක් කෙරෙහිම ජනතා වෛරයක් ඇති කළ රාජ්‍ය සේවයේ අකාර්යක්ෂමතාව තම දුරකාලයේදී අවසන් විය යුතු බව ජනාධිපතිතුමා මෙහිදී ප්‍රකාශ කළා. දෛනික ජන ජීවිතයට ඍජුව සම්බන්ධ සියලු රාජ්‍ය ආයතන අකාර්යක්ෂමව හා විනිවිද භාවයෙන් යුත් පිරිසිදු ආයතන බවට පත්විය යුතුයි. රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාව සහතික කිරීමට නම් අවශ්‍ය අනපනත් මෙන්ම රෙගුලාසි කඩිනමින් සංශෝධනය විය යුතු වනවා. සියලු රාජ්‍ය සේවාවන් සරල මෙන්ම ජනතාව අපහසුතාවට පත් නොවන ක්‍රමවේදයකින් ක්‍රියාත්මක විය යුතු බවද ජනාධිපතිතුමා මෙහිදී ප්‍රකාශ කළා. රාජ්‍ය සේවය පිළිබඳ ජනතා විශ්වාසය යළි තහවුරු කිරීම සියලු රාජ්‍ය සේවකයන්ගේ වගකීමක් බව ජනාධිපතිතුමා මෙහිදී පෙන්වා දුන්නා. එහිදී විවෘත සංවාද සාකච්ඡා හා නොසඟවා ගැටලු ඉදිරිපත් කිරීම ඉතා වැදගත්. රාජ්‍ය සේවයේ ඉහළ තනතුරු සඳහා හැකියාවෙන් මෙන්ම වෘත්තීය නිපුණත්වයක් ඇති පිරිස් බඳවා ගැනීමට විද්වත් කමිටුවක් පත් කළේද රාජ්‍ය සේවයේ රටේ කොඳුනාරටියසේ සැලකූ නිසා බවද ජනාධිපතිතුමා පැවසුවා. රාජ්‍ය සේවයේ සියලු අක්‍රමිකතා බැහැර කළ යුතුයි. RMV එකේ ඉන්න හරි ඕන කස්ටම්ස් වල ඉන්න හරි ID කාඩ් එකේ ඉන්න හරි මිනිහෙක් පගාවක් ගන්නව නම් ඒ ගන්නේ එයාට ජීවත් වෙන්න බැහැයි කියන මතේ මං ජීවත් විය යුතු තරමට වඩා ඉහළින් දනක ජීවත් වෙන්න උත්සාහ කිරීමේ මේක ගන්නෙ නැතුව පඩිය වැඩි කරන්න පුළුවන් හැබැයි පඩිය වැඩි කරන්න නම් රාජ්‍ය ආදායම වැඩි කරගන්න ඕන රාජ්‍ය ආදායම වැඩි කරගන්න නම් මේ රාජ්‍ය ආදායම ගේන ශේෂ්ත්‍ර වලට පහසුකම් දෙන්න ඕන රාජ්‍ය සේවකයා ස්ට්‍රයික් කරන්න ඕනේ නැහැ අපිට රාජ්‍ය ආදායම වැඩි කරන්න යා උදව් කරනවා නම් අපි අනිත් එක පහසුවට ගොඩාක් නීති රීති දාගෙන අවසර ගන්න ඒවා දාගෙන මේ හැම එකකින්ම වෙන්නේ කන්ට්‍රෝල් කරනවා රාජ්‍ය ආදායම ලැබීම අපි ආපහු වළක්ව ගන්නවා රාජ්‍ය සේවයට අවශ්‍ය පඩි වැඩි කිරීම හෝ පහසුකම් ලබා දීම හෝ හැම එකක්ම කරන්නට පුළුවන් වෙන්නේ මේ මිනිස්සුන්ගේ ආදායම වැඩි කරොත් පමණයි එහෙම නැත්නම් ඉතින් අපි කොහේ හරි රටකින් හැමදාම ඉවරයක් වෙන්නේ නැහැනේ ණය අරගෙන එක තැනකදී කඩා වැටෙනවා ඉතින් මේක නිසා අපි කොතනින් හරි අපි පටන් ගන්න ඕන ජන ජීවිතයට වැදගත් වන රාජ්‍ය ආයතනවල අක්‍රමිකතා සොයා බැලීම හා වරදකරුවන් නීතියේ රැහැනට හසු කර ගැනීමට තමා බුද්ධ්‍යංශය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත උපදෙස් දුන් බවද ජනාධිපතිතුමා කියා සිටියා. රාජ්‍ය සේවකයෙකු දූෂණ වංචාවන්ට සම්බන්ධ වූහොත් තරාතිරම නොබලා දඬුවම් ලබා දෙන අතර ඔහුට යලි කිසිදු දිනක රාජ්‍ය සේවයේ අවස්ථාවක් නොදෙන බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා. මහජන සේවාව කාර්යක්ෂම කිරීමට නව තාක්ෂණික ක්‍රමෝපායන් අනුගමනය කිරීමේ අවශ්‍යතාවද ජනාධිපතිතුමා මෙහිදී පෙන්වා දුන්නා. වෙරහැර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ජනාධිපතිතුමා පසුගිය දාකල චාරිකාවෙන් අනතුරුව එහි ක්‍රියාකාරීත්වය පිළිබඳවද මෙම සාකච්ඡාවේදී සමාලෝචනයට ලක් වුණා. මට කොමාරි මේක වෙන සම්පූර්ණ මිනිසුන් අල්ලලා දෙන්න කියලා පිට අයයි ඇතුලේ අයයි ඔක්කොම පිට අයගෙන් මං හිතන්නේ ආරම්භ කළා තියෙන්නේ අහුනොත් නම් ආපහු මම ඉඩ දෙන්නේ නැහැ ආපහු රාජ්‍ය සේවයේ ඉන්න. ඉතින් මේක අපි හදන්න ඕන කොහොම හරි. මේව හන්ද තමයි ඇත්තටම හැම ආණ්ඩුවක් එක්කම මිනිස්සු වෛරෙන් ඉන්නේ මේව හන්ද. මේක කොතනදී හරි ඉවර වෙන්න ඕනනේ. අවසාන කිරීම අපි දැම්මම පටන් ගන්නට ඕන. විවෘතව අපි කතා කරන්නට ඕන. ස්ට්‍රයික් කරයි තරහ වෙයි මේවා කියලා මේ ප්‍රශ්න හංගගෙන ඉඳලා වැඩක් නැහැ. කවුරුත් හිතන්න එපා මම මේක දවසක් බලලා මේක අතරනවා කියලා. දැන් අපි මේ දිලුම් අමතුමාට මම කිව්වේ එතන ගිහිල්ලා පදිච්චි වෙලා හරි මට මේක කරන්න ඕන කියන එක.
රියදුරු බලපත්‍ර ලබා ගැනීමේ වෛද්‍ය පරීක්ෂණයේ සංකීර්ණ භාවය පැහැදිලි කළ ජනාධිපතිතුමා සැහැල්ලු වාහන සඳහා ඇස් පරීක්ෂාව පමණක් ප්‍රමාණවත් බව පෙන්වා දුන්නා. එම පරීක්ෂාවද රෝහල් මට්ටමින් ලබා දීම පිළිබඳ සුවා බැලීමට තීරණය කෙරුණා. පූර්ණ වෛද්‍ය පරීක්ෂණය බර වාහන රියදුරු බලපත්‍ර සඳහා සීමා කරන්නේ ජනාධිපතිතුමා මිහිදී දැනුම් දුන්නා. මැති ඇමතිවරුන් ඇතුළු පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියා. ආන්දෝලනාත්මක සුදුවැන් මාධ්‍ය හමුව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති රෝමි මොහොමඩ් ලබන 6 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. අලුත් කඩේ මහේස්ත්‍රාත් අධිකරණයයි මෙම නියෝගය නිකුත් කළේ. රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති රෝමි මොහොමඩ් අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බහරවීමෙන් අනතුරුව අත්අඩංගුවට පත් වුණා. ඉන්පසුව සිදු කළ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුවයි ඔහු අධිකරණයට ඉදිරිපත් කෙරුණේ. ආන්දෝලනාත්මක සුදුවැන් මාධ්‍ය හමුව පැවැත්වුණේ පසුගිය ජනාධිපතිවරණ සමයේදී. මේ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍යරාජිත් සේනාරත්න මහතා මෙවන විට අපමත නිදහස්ව සිටිනවා. සුදුවැන් මාධ්‍ය හමුවට සහභාගී වූ සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරගතවයි සිටින්නේ. තමන්ට ₹120,00,000 මුදලක් ලබා දෙන බවට රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති රෝමි මොහොමඩ් පොරොන්දු වූ බවටයි සැකකරුවන් පාපොච්චාරණය කර තිබුණේ. එම චෝදනාව මෙන්ම සුදුවැන් මාධ්‍ය හමුව පැවැත්වීම සම්බන්ධයෙන් අසත්‍ය සාක්ෂි ලබා දුන් බවටද මොහුට චෝදනා එල්ල වී තිබෙනවා. මේ අනුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය සැකකරුට විදෙස්ගත වීමද ඊයේ දිනේදී තහනම් කළා. ඔහු රාජිත සේනාරත්න මහතාගේ හිටපු ලේකම්වරයෙකුද වන බවයි වාර්තා වන්නේ. තත්වය මෙසේ තිබියදී ඔහු අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බහර වූයේ. නව ශ්‍රීලන්තයට සහ ඕස්ට්‍රේලියාවට මේ වන විටත් නව වසර උදා වී තිබෙනවා. ලෝ පුරා සියලු රටවල් උදාවන නව වසර පිළිගැනීමට සූදානම් වෙමින් සිටින්නේ. නවසීලන්තයේ ඕක්ලන්ඩ් නුවර වරායපාල මසල ප්‍රදේශයේදී නව අවුරුදු උදාව හරසරින් සමරනු ලැබුවා. ₹2020 ඕස්ට්‍රේලියාවට උදාවීමත් සමග සිඩ්නි නුවර ගිනිකෙළි සන්දර්ශනවලින් අලංකාර වී තිබුණා. පසුගිය කාලයේ තම කර්මාන්තයේ කඩාවැටුණු බවට ඔලු කර්මාන්ත හිමියන් චෝදනා කරනවා. ඒ නගා සිට වීමට සහයවන ලෙසයි ඔවුන් වත්මන් රාජ්‍යයෙන් ඉල්ලා සිටියේ. මෙරට ඔලු කර්මාන්ත ශාලා වැඩිම සංඛ්‍යාවක් පිහිටා තිබුණේ වෙන්නප්පුව වයිකාල ප්‍රදේශයේදී. වයිකාල කියූ සැනින් මතකෙට එන්නේ ඔලු කර්මාන්තයයි. එකල මෙම ප්‍රදේශයේ ආශ්‍රිතව ඔලු කර්මාන්ත ශාලා 1200ක් පමණ දක්නට ලැබුණා. එහෙත් මේ වන විට ඇත්තේ කර්මාන්ත ශාලා 300ක් පමණ බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ. එහි 30,000කට අධික පිරිසක් සේවයේ නිරත වනවා. ඔලු කර්මාන්තයේ නගා සිටුවීමට වත්මන් රජය පියවර ගනු ඇති බවයි ඔලු කම්හල් හිමියන්ගේ සංගමේද පවසන්නේ. අපි එදා ඒ පැවති රජයේ නිවාස ඇමතිවරයාව හම්බෙලා අපි තුන් වතාවක් ඉල්ලීමක් කරා මේ දේශීය උල් කර්මාන්තයට තැන දෙන්න. මේ දේශීය උල් කර්මාන්තයේ සෞඛ්‍යයට හිතකර ඉතාමත්ම සිසිල දනවන එකම සෙවිලි විශේෂය තමයි දේශීය උලු කියලා. ඉතින් නමුත් ඒකට කිසිම ප්‍රතිචාරයක් දැක්වුවේ නැහැ. අපේ කර්මාන්තයේ නැවත කඩා වැටීමක් ඇති වෙලා තියෙනවා. ඒකට විශේෂ හේතුව පසුගිය රජයෙන් පනවපු අනවශ්‍ය බදු, ඒ වගේම අපිට මේ කර්මාන්තාලට මැටි ප්‍රවාහනය කිරීමේදී තිබිච්ච අපහසුකතාවල්. මම 1992 තමයි උළු මොහොල පටන් ගත්තේ. ඒ පටන් ගන්න අවස්ථාවේ හොඳ උළු වලට ඉල්ලීමක් තිබුණා. 2000 වගේ කඩා වැටෙන්න ගත්තා. ඉතින් එතන ඉඳලා කඩා වැටිලා කරන අපේ රජයෙන් කිසිම තැනක ගත්තේ නැහැ උළු. අපිට ඕනේ මේ රස්සාව ගොඩ නැගෙන්න. පහුගිය ආණ්ඩුවෙන් ওই සීට් පස් නිසා අපි වැටලා හිටි. අපිට රස්සාවක් නැහැ, කණ්ඩ බොණ්ඩ නැහැ. ඒක හින්දා මේ ආණ්ඩුවෙන් මේ රස්සාව ඉහළට අරන් ගිහිල්ලා දෙන්න කියන එක තමයි මං ඉල්ලන්නේ. අපි ජීවත් වෙන්නේ මේ කර්මාන්තේ නිසා. අපිට වෙන හැකියාවක් කරන්න දන්නේ නැහැ. මේව තමයි අපේ ජීවනෝපාය. ඒව දිනු කරගන්නට ගිය ආණ්ඩු වලින් මන සහනාධාර මේවට ලැබිලා නැහැ. නව ජනාධිපතිතුමාට ඉල්ලා සිටිනවා මේ කර්මාන්තේ දිනු කරන්න කියලා. වසර 3ක් පුරා එනහිට තිබූ කොළඹ ඇලමාර්ග පද්ධති රැසක ඉදිකිරීමේ කටයුතු කඩිනම් කරන ලෙසට ජනාධිපතිතුමා සහ අග්‍රාමාත්‍යතුමා උපදෙස් ලබා දුන්නා. ඒ අනුව වේරස්ගඟ ඇතුළු ව්‍යාපෘති කිහිපයක කටයුතු කඩිනම් කරන බවයි
නාගරික සංවර්ධන ජල සම්පාදන සහ නිවාස පහසුකම් අමාත්‍යාංශය සඳහන් කරන්නේ. වේරස්ගඟ වැසිජල අපවහන හා පරිසරයේ පිරිසිදු කිරීමේ ව්‍යාපෘති යටතේ කොළඹ නගරාසන්න ප්‍රදේශයේ ඇලමාර්ග කීපයක් නිසි ප්‍රමිතියට ඉදිකිරීමේ කටයුතු මේ දිනවල සිදු කෙරෙනවා. වසර තුනකට අධික කාලයක් ඇනහිටි තිබූ මෙම ව්‍යාපෘතිය කඩිනම් කරන ලෙස ජනාධිපතිතුමා සහ අග්‍රාමාත්‍යවරයා උපදෙස් ලබා දුන්නා. 2013 වසරේදී වේරස්ගඟ වැසිජල අපවහන හා පරිසරය පිරිසිදු කිරීමේ වැඩසටහන ආරම්භ කෙරුණේ වර්තමාන ජනාධිපති එවල්කට ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සංකල්පයකට අනුවයි. මෙම ව්‍යාපෘතිය තුළින් ප්‍රදේශ රැසක් ගංවතුරු අවදානමින් වැළකෙනවා. ඉදිරි මාස 6 තුළ ව්‍යාපෘතිය කටයුතු අවසන් කිරීමට නාගරික සංවර්ධන අමාත්‍යාංශය සැලසුම් කර තිබෙනවා. ඒ සමගින් ITN රාත්‍රී 9:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වනවා. මේරියන්ස් අල්පක්තිස් එක රාත්‍රිය සමගින් දැන් ඔබට එක්වන්නට යලිත් අවස්ථාව. ඔබට සුබ දවසක්. www.itnnews.lk